පිරිපුන් දේශයක් සංවිධානයේ විසින් සකස් කළ රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික ජාතික සැලැස්ම පසුගිය මාසයක කාලය තුළ මෙරට දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් වෙත ලබා දී තිබුණු අතර ඒ පිළිබඳව කතිකාව සඳහා පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියා. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. ශ්‍රී ලාංකික දේශපාලනයේ නව ගමනක් ආරම්භ කිරීමට මේ හොඳ අවස්ථාව. අපිට අවශ්‍යයි කලාපීය තරඟකාරීත්වයට මුහුණ දිය හැකි ආර්ථිකයක් නිර්මාණය කරගනිමින් ඒ තුළ මේ රට සමස්තයක් හැටියට අරගෙන කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන සාකච්ඡාව කරන්නට. ඉතින් මේ දේශපාලන ආඛ්‍යානය වෙනස් කර ගැනීම තමයි ජාතික අවශ්‍යතාව. ප්‍රශ්නේ තියෙන්නේ හොඳ ප්‍රතිපත්ති නැත්නම් හොඳ උපාය මාර්ගික සැලසුම් හැදීම පැත්තෙන් නෙමෙයි, මේක ඉම්ප්ලිමන්ට් කිරීම පැත්තේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අයිඩියා එකක් ඇක්ෂන් එකක් බවට පත් කිරීමේ අර්බුදයක රටක් විදියට අපි ඉන්නවා. මේවා කිව්වහම සමහරුන්ට හිත්‍රි දෙයි. දැන් මම මුණ දෙන තුන්වෙනි පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තු තුනේ මම දැකපු දූෂිතම පාර්ලිමේන්තුව තමයි 20/20 පත් වෙච්ච පාර්ලිමේන්තුව. රාජ්‍ය පරිපාලනය 77 පෙර තිබ්බ රාජ්‍ය පරිපාලනයට වඩා සම්පූර්ණ දුර්වල රාජ්‍ය පරිපාලනයක් තියෙන්නේ. ඒක හින්දා රාජ්‍ය පරිපාලනයේ ශක්තිමත් නොකර ඉස්සරහට යන්න හැකියාවක් නැහැ. දැන් මේ සිදු වෙමින් පවතින ගිනි ගන්න ගියක් බංකුල්ලකයා. සමහර බංකුල්ලකන්නේ ගිනි ගන්න ගියේ නිවන්න එනවා විදිය. අර කොහොම ගහේ හැදිච්ච පණුවට කොහොම ගහේ තිත්ත තේරෙන්නේ නැහැ වගේ මේ පරපුරු දේශපාලනේ යෙදිලා ඒකේ කොන්ත්‍රාත් වලින් යැපිලා ඒ මතම ලැබු කණ්ඩායම් ඉන්නවා. ඒ අයට මේකේ තිත්ත තේරෙන්නේ නැහැ. මේකේ බාහනකම තේරෙන්නේ නැහැ. මේකේ අනාගත විපත තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඒගොල්ලෝ කවදාකවත් ඒක තේරුම් ගන්නේ කියලා. මස්ක් වැදලා දකින්නකොට එක එක කිතු ගිහින්යන් එක එක සතුන් ඒකේ තමන්ගේ පංගුව හොයනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට වඩා සූර දක්ෂ ජාත්‍යන්තර මට්ටමේ කිතු ගිහින්යන් ඒ මස් වැදල්ල තමන්ගේ ගුදුළු බවට පත් කර ගැනීමේ උනන්දුවෙන් සහ පිපාසාවෙන් පෙළෙනවා. ඒ නිසා මේ අවසාන තත්පර කීපය ඇතුළත අපි ඒ පළල් වගකීමට මුහුණ දෙමු. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.